මත්ද්‍රව්‍ය ජාවාරංකාරුව කියලා කියන්නේ පොඩි මිනිස්සු නෙවෙයි. එහෙමයි නැති කරන්න මම ගත්ත මත්ද්‍රව්‍ය වැඩසටහනේ හුඟක් ප්‍රතිඵල තිබෙනවා. මම ඒකට සම්පූර්ණ අවසන් තිත තියන්න තමයි මරණීය දඬනීර මම අස්සම් කළේ. NGO කාර්යෝ විදේශ බලවේග විදියට කතා කරන අය උසාවි ගියා. ගිහිල්ලා තීන්දුවක් ගත්තා මරණීය දඬනේ දීම තීන්දුව ඔක්තෝබර් වෙනකන් කල් දාන්න. මේක ජාතික ව්‍යසනයක්. මම මේ තීන්දුව తీරන ගත්තේ මේ රටේ ඉගෙන ගන්න දරුවෝ ටික බේර ගන්න, ඔබේ දරුවෝ බේර ගන්න, හෙට උපදින දරුවෝ බේර ගන්න. නමුත් මරණීය දඬනය එපා කියලා ආණ්ඩුවෙන්ම කට්ටියක් කියනවා. කොටසක් කියන්නේ. හැබැයි සජිත් ප්‍රේමදාස හැමතුමත් ඊයේ පෙරේ දැකුවා මරණීය දඬනේ දීම ගැන එතුමත් තුමත් කැමතියි කියලා. මං තමුන්නාංශලට ඉදිරිපත් කරන ප්‍රශ්නය මට මේකට උත්තරයක් දෙන්න. මේ මරණීය දඬන එපා කියලා කියන්නේ විදේශ ඌමනාවට, විදේශ බලවේගවල ඌමනාවට. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ එක වැඩක් ගැන මම කියන්නම්. මම මේ කියන්නේ මීට අවුරුදු 4කට කලින් දැනට නඩුව විභාග වෙනවා. එක්තරා පවුලක දුප්පත් පවුලක තරුණ ගැහැණු ළමයි දෙන්නෙක් හිටියා. ගමේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරංකාරයා පාතාලය ඒ ක්‍රූමත් තරුණ දරුවෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න කතා කළා. ඒ ළමයා බෑ කිව්වා. අර පාතාල මත්ද්‍රව්‍ය කාර්යා බල කරනකොට අක්කයි නංගි දෙන්නා විරුද්ධ වුණා. පවුලයාත් බෑ කිව්වා. මොකද කෙරුවේ? අර ගැහැණු ළමයි දෙන්නම මැරුවා. ඔක්කොම ගෙදර නිදාගෙන ඉන්න වෙලාවෙල්ලා අතපය කඩලා අර ළමයි දෙන්නා මැරුවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරින්ගේ දක්ෂකම්. දැන් මේ වගේ මිනිස්සුන්ට මරණීය දඬනේ දෙන්නේ ඕනේද එපාද? ඕනේ කියන අත උස්සන්න බලන්න. ඕක තමයි මෙතුමා ජනමත. එහෙමනම් මේ රටේ ජනතාවට මේක අවශ්‍යයි. දැන් මරණීය දඬනේ අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගේනවායි කියලා. ඒ මොකද මම මේ මරණීය දඬනේ දෙන්න යන නිසාමයි. මම දැක්කා පාර්ලිමේන්තුවට අලුත් පනතක් ගේන්න ආණ්ඩුවේ ඇමතිවරයෙකුට බාර දීලා ඒ ඇමතිතුමා බාරගත්තයි කියලා පනත පාර්ලිමේන්තුවට ගේන්න. මරණීය දඬනේ මේ රටේ නැහැ කියලා නීතියක් සම්මත වෙච්ච දවසට පාර්ලිමේන්තුවේ එතන ඉඳන් මේ රටේ දරුවෝ බේරගන්න කෙනෙක් නැහැ. මේ රට කුඩුකාරීන්ගේ රාජ්‍යයක් බවට පත් වෙනවා. අවිනීතකම, අශිෂ්ටකම පාතාලය තමයි ඊට පස්සේ රට පාලනය කරන්නේ. දැන් මරණීය දඬනේ තියෙනවයි කියන එක නීතියේ තියෙන නිසා යම් බයක් තියෙනවා. මම මරණීය දඬනේට 4 දිනක වෙනන් අස්සම් කරපුවාම ඒකට උසාවි ගිහින් ඒක වළක්ව ගත්තා. හැබැයි දැන් පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න යනවා මරණීය දඬනේ අහෝසි කරලා. මේකෙන් ජයපැන් බොන්නේ කවුද? ජයග්‍රාහකයෝ කවුද? මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ. ඒක නිසා සමාජය තුළ තමුන්නාංශලගේ දරුවෝ ටික හදා ගන්න. හෙට දවස මේ රට විනීත රටක් කරන්න, ශිෂ්ට සම්පන්න රටක් කරන්න බෑ මරණීය දඬනේ අහෝසි කෙරුවා. මරණීය දඬනේ අහෝසි කිරීම මේ රටේ අපරාධකාරීන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක්. අපරාධකාරයෝ රට පාලනය කරන්න පටන් ගන්නවා මරණීය දඬනේ අහෝසි කරපු දවසට. මේ රටේ දේශපාලකයෝ ඉන්නවා පාතාලයත් එක්ක සම්බන්ධ. හැම ආණ්ඩුවකම, හැම විපක්ෂයකම පාතාලයෝ හිටි අදත් ඉන්නවා. දේශපාලඥයෝත් එක්ක සම්බන්ධකම් තිබෙනවා. අර මහා පාතාල නායකයෝ අපි අද සිරබාරයට අරන් තිබෙනවා. පිටරට ඉඳලා අල්ලගෙන ගෙනාවා. මේවා කවුරුවත් කෙරුවේ නැහැ. මේ ප්‍රශ්නේ කවුරුවත් අත ගැහුවේ නැහැ. ලෝකේ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේට අත ගහනවා අඩුයි. එක කාරණයක් තමයි එක්ක මරලා දානවා. එහෙම නැත්නම් බලෙන් පහ කරනවා. නමුත් මම මේ සටන නවත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව කළ යුතු සියලු දේ කළ යුතුයි. මරණීය දඬනය දිය යුතුයි. මරණීය දඬනය දුන්නාම විනයගරුක රටක් වෙනවා. බය ඇති වෙනවා. ඒකෙන් සමාජය යහපත් වෙනවා. අද ලෝකේ මරණීය දඬනේ නැති රටවල් ඉතාමත් අඩුයි. ළඟම තියෙන ඉන්දියාවෙත් මරණීය දඬනේ තියෙනවා. ළඟම තියෙන සිංගප්පූරුවෙත් මරණීය දඬනේ තියෙනවා. ඇමරිකාවෙත් ප්‍රාන්ත කීපයක තමා හතරක තමා නැත්නම් අනිත් ප්‍රාන්තවල මරණීය දඬනේ තිබෙනවා. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් සති දෙකකට කලින් කිව්වා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වළක්වන්න නම් මුළු රට පුරා මරණීය දඬනේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා. ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම කියන ගමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රටේ නියෝජිතයෝ ලංකාවේ ඉන්න කියනවා මරණීය දඬනය කරන්න එපා කියලා. මරණීය දඬනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒ පාර්ලිමේන්තුවට ගේන දවසම ජාතික ශෝක දිනයක් බවට පත් කරනවා. මම මේ රටේ අනාගතය පිළිබඳව ප්‍රශ්නයක් ඒක. කුඩුකාරයින්ට, ජාවාරංකාරයින්ට, පාතාලයින්ට, ස්ත්‍රී දූෂකයින්ට, ළමා අපචාර කරන අයට, මංකොල්ලකාරයින්ට ඒ සියලු දෙනාට රට බාර දීමයි සිද්ධ වෙන්නේ මරණීය දඬනය පාර්ලිමේන්තු පනතකින් අහෝසි කෙරුවා. මම විශ්වාස කරනවා ජනතාව අවදියෙන් ඉදී කියලා. ඒ නිසා මුළු මහත් ජනතාවගෙන් මම ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් කරන ඉල්ලීම තමයි රටවාසීන් ජනමතයක් ගොඩනගන්න, ජනහඬක් නගන්න. මරණීය දඬනය රටට අවශ්‍යයි කියන එක. ආණ්ඩුවේ කීප දෙනෙකුට ඕන විදියට මරණීය දඬනය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ පනතක් කියන එක වළක්වන්න මේ රටේ ජනතාව නායකත්වයේ ගන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.